සිතුල්පව්ව රජමහා විහාරය. වසර 2000කට වැඩි ඉතිහාසයක් ඇති සිතුල්පව්ව රජමහා විහාරය ක්‍රිස්තු පූර්ව 2000 සියවසේ ඉදිකරන ලද වැදගත් බෞද්ධ සිද්ධාස්ථාන වලින් එකකි. මෙය කාවන්තිස්ස රජු විසින් කරවන ලද්දක් ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනරම් පරිසරයකින් සමන්විත යාල ජාතික වනෝද්‍යානයේ තුල සිතුල්පව්ව රජමහා විහාරය පිහිටා ඇත. සිතුල්පව්ව පර්වතයේ උස අඩි 400කි. සිතුල්පව්ව රජමහා විහාරය චිතලපාවත වෙහෙර නමින් අතීතයේ හඳුන්වා ඇති බවට පුරාණ ග්‍රන්ථවල හා ශිලා ලිපිවල සඳහන් වී ඇත. සිතුල්පව්ව විහාරය බැතිමතුන්ගේ වන්දනීය ස්ථානයක් මෙන්ම බෞද්ධ විද්වත් මධ්‍යස්ථානයක් විය. පුරාණ කාලයේ මෙම පර්වත විහාරයේ බුදුදාමේ ඉහළම මානසික මට්ටම ලබාගත් මහා රහත් භික්ෂුන් වහන්සේලා 12,000ක් වාසය කළ බව විශ්වාස කෙරේ. සිතුල්පව්ව ප්‍රචලිත වන්නේ එකල දහස් ගණන් මහරහත් භික්ෂුන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් ලෙසය. ජනප්‍රවාදයට අනුව අරහත් භාවයට පත් තිස්ස නම් සාමණේර හිමි නමක් මෙහි වැඩ සිටි බවට සඳහන් වේ. පසුව උන්වහන්සේගේ දේහය කොටුකොට ස්තූපයක් ඉදිකර ඇති බවත් මෙය තිස්ස තේර චෛත්‍ය නමින්ද හඳුන්වනු ලැබූ බවත් පැවසේ. සිතුල්පව්ව රජමහා විහාරය විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති ස්තූප, ලෙන් විහාර, බුද්ධ ප්‍රතිමා, ස්තූප ගෘහය සහ ප්‍රතිමා නිවාස විශාල ප්‍රමාණයකින් සමන්විත වේ. මේ අතර ක්‍රිස්තු පූර්ව 3 සියවසට අයත් යයි සැලකෙන පැරණි සිතුවම් සහිත ලෙන් විහාරයක්ද ඇත. මෙම සිතුවම් මැදීම් පාෂාණ මතුපිට තුනී ප්ලාස්ටර් තට්ටුවක් මත සිදු කර ඇති අතර මූලික වශයෙන් රතු සහ කාවර්ණ භාවිතා කර ඇත. ප්‍රධාන ස්තූපය ඉදිකර ඇත්තේ පාෂාණමය කඳු මුදුනක් සමතලා කරමිනි. ස්තූපයට ප්‍රවේශයන් දෙකක් තිබේ. එය දකුණින් හා උතුරින් ගල්පඩි පෙළක් කපා ඇත. මළුව ප්‍රදේශයේ මයින් බිත්ති ඉදිකර ඇත්තේ විශාල ගල්පර යොදාගෙනය. ස්තූපයේ උතුරු පැත්තේ බොහෝ ගොඩනැගිලිවල නටඹුන් දැකිය හැකිය. Thank you.
ප්‍රධාන සිතුල්පව්ව චෛත්‍යයට අමතරව කුඩා සිතුල්පව්ව නමින් හැඳින්වෙන තවත් කන්දක්ද එවැනිම චෛත්‍ය සහ ගොඩනැගිලි වලින් සමන්විත වේ. ප්‍රධාන සිතුල්පව්ව චෛත්‍යයට අමතරව කුඩා සිතුල්පව්ව නමින් හැඳින්වෙන තවත් කන්දක්ද එවැනිම චෛත්‍ය සහ ගොඩනැගිලි වලින් සමන්විත වේ. මෙම පාෂාණමය කඳුවැටියේ සෑම ශිඛරයකම ස්තූප ඉදිකර ඇති අතර මේ සියල්ල ක්‍රිස්තු පූර්ව යුගයේ ඉදිකර ඇත. මෙම ස්ථානයේ කැණීම් වලින් ඉතා වටිනා භාණ්ඩ විශාල ප්‍රමාණයක් හමු වී ඇති අතර තාරා දේවිය වාඩි වී සිටින ඉරියව්වෙන් පමණක් සාදන ලද රූපයක් සහ බුද්ධ ප්‍රතිමා රාශියක් ඇත. ප්‍රධාන ලෙන් විහාරයේ අවලෝක්ෂවර බෝධිසත්ව ප්‍රතිමා දෙකක් දැකිය හැකිය. මින් එක් අයෙක් රාජකීයෙකු ලෙසින් සැරසේ සිටින අතර අනෙකා පැහැදිලියුම ඍෂිවරයෙකු ලෙසින් සැරසී ඇත. විහාර සංකීර්ණය පුරා සෙල්ලිපි විශාල ප්‍රමාණයක් හමු වී ඇත. මේ සියල්ල ක්‍රිස්තු පූර්ව යුගයට අයත් වන අතර මෙම සෙල්ලිපිවල ඇතැම් අකුරු එම යුගයේ අනුරාධපුරයේ ඇති සෙල්ලිපි හා සසඳන විට දේශීයකරණ බලපෑම් පෙන්නුම් කරයි. ප්‍රාග් ඓතිහාසික සෙල්ලිපි වලින් කියවෙන්නේ දුටුගැමුණු රජුගේ හමුදාවේ සිටි යෝධයන් දස දිනාගෙන් එක් යෝධයෙක් මෙම ප්‍රදේශයේ සිටි බවයි. මහා වංශ කතාවේ සඳහන් වන පරිදි වසඹ රජු සිතුල්පව්වේ නැත හොත් චිත්තල පබ්බතේ ස්තූප 10ක් ඉදිකර ඇත. ශිලා ලේඛනවලට අනුව මහල්ලක නාග රජු විසින් ස්තූප ඉදිකර විහාරස්ථානයේ ඉඩම් පරිත්‍යාග කර ඇති අතර රෝහණ ප්‍රාදේශීය දප්පුල රජු විසින් ගොන්මිටි ගමනම් ගම පරිත්‍යාග කළේය. අද මෙම ගම්මානය ගෝණගල ලෙස හඳුනාගෙන ඇත.